මෙහෙමයි දැන් අවුරුදු අපි ඉපදුණු දවසේ ඉඳලාම හෙම්බත් වෙලා ඉන්න මේ තියෙන පාලන ක්‍රම එපා වෙලා මේවා අනිත් රටවල් එක්ක සම්බන්ධ කරලා බලනකොට හරිම දුක්ඛිත තැනක අපි ඉන්නේ. ඉතින් එහෙම ඉන්නකොට අපි කවුරු හරි හොයාගෙන ඉන්නකොට තමයි මම ඔලටම නාගන්න තමයි දකින්නේ Facebook එකේ. එහෙම දැකලා තමයි එතුමා ගැන පැහැදීමක් ඇති වෙන්නේ. මෙහෙමයි දැන් අපි පක්ෂ දෙකක මාරු වෙලා ඒක අත්දැකීම් දැකලා දුක් විඳලා හොඳටම හෙම්බත් වෙලා රට අගාධයට වැටලා ඉන්න මේ වෙලාවේ අපිට කොහොමත්ම අනිත් පක්ෂ ඉදිරිපත් කරපු දේශපාලන පොරොන්දුයි නාගාන මහත්මයා ඉදිරිපත් කරන දේශපාලන පොරොන්දුයි කම්පයා කරන්න බෑ, සසඳන්න බෑ. අපිට විශ්වාසය තියන්න වෙනවා මේ සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් දැනට නොකරපු කෙනෙක්. එතකොට අපිට මේ විශ්වාසය තබලා එහෙම අන්තර්ගත එක ඉස්සරහට ගමනක් යන්න වෙනවා මේ රට තරුණයන්ට සහ අනාගත පරම්පරාවට ඉතුරු කරන්න වෙනවා. මෙච්චර සුන්දර රටක් මට ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය තමයි අපි ඇත්තටම ලංකාව කියන්නේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම වඩාත්ම සුන්දර රටක්. නමුත් මේ රට අද අගාධයටම වැටලා තියෙනවා. නමුත් අපිට මේක ගොඩගන්න ලේසියි ඇත්තටම. එච්චරම විශාල කාර්යයක් කරන්නේ නැහැ. එකම දේ තියෙන අපිට මේ මුළු සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. ඒ සිස්ටම් එක වෙනස් කිරීම අපි දැන් මේ නාගරික මහත්යම් මේ වගේ මහත්යෙක්ට විශ්වාසය තියලා මේක කරන්න ඕන. අපි හැමෝම තනි තනියම මේ තීරණය ගන්න ඕන.